තොරගිසුමන් අපේ කලා හතරවැනි පාඩම නේද? හතරවැනි පාඩමේ අපි අතුරු පෝරුව ගැන ස්ටඩි කරානේ. හතරවැනි පාඩම තියෙන්නේ වදන් සැකසීම කියන පාඩමයි. ඒකේ අපි ඒතොර අපි ඉගෙනගත්ත වදන් සැකසුමක් කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ අපි ඒක වදන් සැකසුම ඉතිහාසය ගැන ගත්තා. මුලින් ඉඳලා කොහොමද වුණේ කියන එක නේද? ඉස්ලාම එක එක විවිධ දේවල් උදාගෙන අපි ලිඛිත කටයුතු කළා. ඊට පස්සේ කොළය කඩදාසිය ගත්තට පස්සේ ඒක හරහා ගොඩාක් කඩවලට කරයි කියලා කිව්වා. ඊට පස්සේ අපි මුද්‍රණ යන්ත්‍ර නිර්ම හොයාගත්තා. කොහොම මුද්‍රණ යන්ත්‍ර නිසා අපිට ගොඩක් දේවල් කරගන්න පුළුවන් වුණා කිව්වා නේද? ඒ ටයිපින් වගේ වැඩි දේවල්. ඊට පස්සේ ටයිප් රයිටර් එක නේද? අත්හුසුරුව නේද ඒකට කියන්නේ? අසුරු මොකද්ද කියන්නේ? ටයිප් රයිටර් කියන්නේ යතුරු ලියනය නේ. යතුරු ලියනය, යතුරු ලියනය භාවිතා කරා. ඊට පස්සේ යතුරු ලියනය ආවා විදුලිය මත ඉලෙක්ට්‍රොනික යතුරු ලියනය. ඊට පස්සේ ආවා ඒ ඕවා ඔහොම කරන කරන ඇවිල්ලා දිනුවා දිනුවා දිනුවා. මේ වෙද්දී අපි පරිගණකය කියන්නේ මේ වලම පාවිච්චි කරනවා. මේ මොනවා කරන්නද? මේ ලිඛිත කටයුතු කරන්න නේද? මුද්‍රණ කටයුතු කරන්න. ඊට පස්සේ දැන් ඕකෙදී මේ විවිධ සොෆ්ට්වෙයාර්ස් නැත්නම් මෘදුකාංග භාවිතා කරා අපි පරිගණකය හරහා අපිට මේ වදන් සැකසීමේ ක්‍රියාවලිය කරන්න. අපි ඒවා මොනවද කියලා බැලුවා, සාකච්ඡා කරා. ඊට පස්සේ අපි ගණගත්තා මේ වදන් සැකසීමකදී පුතේ වැදගත්ම ප්‍රධානම එකක් තමයි මේ යතුරු පූර්ව කියන එක. ඒතර එතනදී අපි එදා ඉගෙනගත්ත යතුරු පූර්ව හඳුනාගත්තා. ඒවල එක එක යතුරුස් මොනවද කියලා හඳුනාගත්තා. ඒවලින් වෙන්නේ මොනවද කියලා අපි හඳුනාගත්තා. හඳුනාගෙන මට මතක හැටියට නම් අපේ කාටුන් එකක් ওই යතුරු පූර්වක් ඇඳලා නම් කරගත්තා. එහෙම නේද? මම හිතන්නේ එහෙම තමයි. රයිට්? දැන් අද අපිට තියෙන්නේ ඕකේ ඉතුරු කොටස සාකච්ඡා කරගෙන යන්න. ඒ තමයි යතුරු පූර්වයන් නිවැරදිව භාවිතා කරන්නේ කොහොමද කියන එක. කොයි ආකාරෙන්ද යතුරු පූර්වය භාවිතා කරන්න ඕනේ කියන එක තමයි අපි අද කතා කරන්න තියෙන්නේ. එහෙනම් 4.4 4.4 තමයි අද කතා කරන්න තියෙන්නේ. මම කිව්වා හරියද? හරිද පුතේ? ඒකද තියෙන්නේ නැද්ද? අච්චුපත පෙරලා නෙමෙයි දින්නේ. හරි පෙරලා බලලම කියන්නක මට ඒක නේද කියලා. සර් මෙහෙයුම් යතුරු රණු ලක්ෂණ යතුරු කාර්ය ලකුණු ඒවා අපි දා කතා කරා. ඒවා කතා කරා යතුරු කියන ඒවාට පස්සේ තියෙන්නේ සර් කම්පියුටර් කැප්ස් ලොක්. ආ ඒ වගේ අපි කතා කරන්නේ ද කීබෝඩ් එකේ වගේ පුතේ. ඊට පස්සේ ඔව් සර්. ඊට පස්සේ සර් අපිට තියෙන 4.4 ඒක අපි කරගෙන. ඒක තමයි මම හෙව්වගෙන් දැන්. ඒතකොට 4.4 තමයි අද අපිට කරන්න දෙන්නේ. ඒ කියන්නේ යතුරු පූර්වය නිවැරදිව භාවිතා කරන්නේ කොහොමද කියන එක අධ්‍යයනය කිරීම. එහෙමනේ. රයිට්. එහෙනම් මේ මාතෘකාව අපි ලියාගමු. යතුරු පූර්වය භාවිතා කරන්නේ කොහොමද කියන මාතෘකාව ලියාගන්න 4.4.
හරිනේ දැන් ලියාගත්තනේ. මෙවර ආ එහෙනම් අපි ඒක ගැන බලමු. දැන් ඔය නිවැරදිව අපි අතුරුපුර භාවිතා කිරීමට කියලා ගැන ගත්තී. අපේ වැදගත් තව එකක් තමයි ප්‍රධානියක් තමයි නිවැරදිව ඉඳ ගැනීම ඉරියව්ව. ඒක ඉතා වැදගත් දෙයක්. අපි හරියට ඉඳ ගන්න ඕනේ. ඉඳ ගන්න විදිය. දැන් දැන් එක හිතන්නක පොඩ්ඩක් ඔයගොල්ලෝ ටීවී එක බලන්න හරි මොකක් හරි බලන්න ඉඳ ගන්නවා කියලා ඔයගොල්ලෝ සමහරවල් එතකොට ඉඳ ගන්න කොහොමද පුතේ? කකුලක් උඩ කකුලක් තියාගෙන කකුලක් මෙහෙම අරගන්න නේද? ඉඳ ගන්න ඉඳගෙන විනාඩි දෙකක් යන්න ඉස්සෙල්ලා කකුල අනිත් පැත්තට හවලා ආයෙම ඉඳ ගන්නවා නේ. ඈ ආයෙ තාඩි කියලා කියද්දි ආයෙ කකුල දිග කරලා ඉඳ ගන්නවා. විනාඩි දෙකක් තුනක් යද්දි ඔයගොල්ලෝ මොකද කරන්නේ? එක එක පැති වලට එක එක පැති වලට හැරෙනවා නේ. හැරෙන්න දෙම වෙනවා නේ. ඈ ඇටි බලද්දි එහෙමයි බලද්දි වගේ දේවල් එනවා. දැන් දැනට උනත් දැන් ඔය ඔයගොල්ලෝ ඉඳන් ඉන්න විදිහ උනත් හරි විදිහ ඉඳගත්තේ නැත්නම් ඔයගොල්ලෝ විදිහ විදිහ එහාට මෙහාට ඇඹරෙනවා. ඇයි ඒ? හරි ඉරියව්වෙන් නෙමෙයි අපි ඉන්නේ. ඒක නිසා අපිට අපහසුයි. අපිට අපහසුයි කියලා නොතේරෙනාට අපේ ශරීරයේ තේරෙන ඇඟට තේරෙන ඔයා දැන් මෙහෙම ඉන්න එපා මෙහෙම ඉන්න ඔයා එහෙම ඉන්න එපා එහෙම ඉන්න කියලා අපේ ශරීරය කියනවා. ඒතර අපි නොදෙනොත් අපේ ශරීරය මොකද කරන්නේ? එක එක පැති වලට මොකද වෙන්නේ? හැඩ ගහනවා, හැ පෙරලෙනවා, හැරෙනවා නේ. ඒකයි වෙන්නේ. එහෙනම් අපි හරියට ඉඳගෙන පුරුදු වුණොත් එහෙම සෑහෙන ලායක විදිහකට ඉඳන් ඉන්න පුළුවන්. හරියට ඉඳගත්තුත් එහෙම. ඒතර යතුරු පූර්වක නිවැරදි භාවිතා කරන්න තියෙන එක ප්‍රධාන දෙයක් තමයි පුතා නිවැරදි ඉරියව්වෙන් ඉඳ ගැනීම. නිවැරදි ඉරියව්ව කියන්නේ මොනවටද? අපි මේ ඉඳගද්දි මේ මේ කොන්ද කෙලින් තියාගෙන ඉඳ ගන්න ඕනේ. කොන්ද කෙලින් ඉන්නේ. මෙහෙම ඉන්නේ. ඈ සමහර විට දැන් ඔය ටයිප් කරද්දී සමහර අය මෙහෙම ඉන්නවා ටයිප් කරනවා. මෙහෙම ටයිප් කරනවා. ඒතර මොකද වෙන්නේ? මේ කොන්ද ඔක්කොම ඉඳ ගන්නවා නේ. වැඩ ගන්න බැරි වෙනවා. අමාරුයි. එහෙනම් කොන්ද කෙලින් තියාගෙන ඉන්න ඕනේ. දැන් ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. මේ හිතන්නක මේක තමයි මේ පුටුව කියලා. මේක තමයි පුටුව. හරිද? right මෙන්න මේ පුටුව මෙන්න මෙතන මේක තියනවා ඊට පස්සේ මෙතනින් බෙදලා ගිහිල්ලා මෙන්න මෙහෙම පුටුව තියනවා හිතන්නකෝ. හරි මේක තමයි පුටුව. right මේ ඉඳගන්න පුටුව. එතකොට මේ පුටුවේ අපි ඉඳගන්න ඕනේ මොකද්ද? මෙන්න මෙහෙම ඉඳගන්න. කෙලින් ඉඳගන්න ඕනේ මෙහෙම. මෙහෙම ඉඳගන්න. අපේ කකුල් දෙක මෙතන තියෙනවා. තේරෙනවද? අංශකාන උඩ කෙලින් ඉඳගන්න ඕනේ. right ඒ වගේම මේ පුටුවේ තියෙන්න ඕන මෙදිනින් කැලක් කළා තියෙන මොකද්ද? අත තියාගන්න පුළුවන් ආම් පිට් එකක්, ආම් එකක් නේද? අපි කියන පුටු ඇඳ කියලා කියන්නේ. එතකොට මේ අපි ඉඳගද්දි මේ මේ ඉඳගෙන අපි ටයිප් කරද්දි මේ පුටු ඇඳ අත තියාගෙන තමයි ටයිප් කරන්නේ. තේරෙන පුටු ඇඳ ටයිප් කරන්නේ. එතකොට මේ විදියට නිවැරදි ඉරියව්වෙන් ඉඳ ගැනීම ඉතා වැදගත්. අපේ අත මේ ආම් එකේ එහෙම නැත්නම් මේ මේ පුටුවේ ඇඳේ තියාගෙන ටයිප් කරන්න ඕනේ. right ඒකයි ඔය කියන්නේ. අපි මතක ඇති 6 වසරේදී අපි මේක ඉගෙන ගත්තා නේද? correct posture කියලා ලියලා අපි ඇඳලා ඇඳලා නම් කරා මට මතකයි නේද? මේ මෙතන මේසේ ඉඳලා කොච්චර අද්දුරට තියෙන්න ඕනද මතක නැද්ද? ඒක අපි කරා නේද 6 වසරේ? මට මතක නැහැ අන්තිම පාඩම ඉස්සෙල්ලා පාඩම කරේ. හොඳයි මම පොත කියවන්නම්. අච්චු පොත කියවන්නම්. හය ශ්‍රේණියේදීද ඔබ උගත් ආකාරයට නිවැරදි ඉරියව් සහිතව යතුරු පූර්ව ඉදිරියේ හිඳ ගැනීම හිඳ ගැනීමෙන් යතුරු ලියවිල ලියනය කිරීම වඩාත් සාර්ථකව සිදු කර හැකිය. යතුරු ලියන යතුරු ලියනය යතුරු ලියනය කියන්නේ මොකටද? ටයිපින් කියන එකයි නේද? ටයිපින්. එතකොට අපිට ටයිපින් කරන්න පුළුවන් ඉතාම සාර්ථකව හොඳට හයින් ශීලපින් ගත්තා වගේ නිවැරදි ඉරියව්වෙන් ඉඳගත්තොත්. වැරදි ආකාරයේ හිඳ ගැනීම මගින් දැන් මගින් දෑත් බෙල්ල නේද? ඊළඟට කොඳු ප්‍රදේශය මේ මේ පිටිපස්ස කොඳු ප්‍රදේශය right අනිකුත් සන්තන් වල සන්ධි දේවල් මොනවද වෙන්නේ?
පීඩාවට එහෙම නැත්නම් අපහසුතාවයට වේදනාවට ලක් වෙනවා නේ. එහෙනම් අපි පළමුවෙන්ම මේ ආකාරයෙන් නිවැරදි ඉරියව්වෙන් ඉඳ ගන්න ඕනේ. ඉතින් පුතා මේ නිවැරදි ඉරියව්වෙන් ඉඳ ගන්න නම් අපි ගාව තියෙන මොකද්ද තියෙන්න ඕනේ? මොකද්ද තියෙන්න ඕනේ? අපේ නිවැරදි ඉරියව්වෙන් ඉඳ ගන්න නම් අපි ගාව තියෙන්න ඕනේ මොකද්ද? මොකක් තියෙන්න ඕනේ නැද්ද? හොඳයි අපිට කොහෙද ඔව් නිවැරදි ඉරියව්වෙන් ඉඳ ගන්න අපි ගාව තිබිය යුත්තේ මොකද්ද? ඉඳ ගන්න ආසනයක් නේද? පුටුවක් තියෙන්න ඕනේ නැත ඉඳ ගන්න මොකේද? එහෙම නේ. එහෙනම් අපිට නිවැරදි ඉරියව්වෙන් ඉඳ ගන්න නම් අපිට පුටුවක් තියෙන්නේ. එහෙනම් ඒ පුටුව මොන වගේ පුටුවක්ද පුතේ? අපේ භාෂාවෙන් කියනවා කම්පියුටර් චෙයා එකක් කියලා. කම්පියුටර් චෙයා එකක්. පරිගණක පුටුවක් තියෙන්න ඕනේ. පරිගණක පුටුවක් කියන්නේ මොකද්ද? මේ බලන්න. පරිගණක පුටුවක තියෙන්න ඕනේ මේ වගේ රෝදායි කරලා තියෙනවා. ඇයි ඒ? ඇයි අපිට රෝදායි කරලා තියෙන පුටුවක් තියෙන්න ඕනේ කියන්නේ මේ පරිගණක පුටුවක රෝදායි කරන. ඇයි ඒකට හේතුව? එහාට මෙහාට යන. අන්න හරි. අපේ ටේබල් එක අපිට ජස් වෙන්න එහාට මෙහාට යන්න අපිට තියෙනනේ. නං පොඩ්ඩක් එහාට වෙන්න හරි පොඩ්ඩක් මෙහාට වෙන්න හරි පුටු ඉඳගෙන පුටු එහාට මෙහාට වෙන්න තියෙනනේ නේ. ඒක නිසා අපි කියන එකට වීල් චෙයා එකක්. වීල් එකක් තියෙනවා. ඊළඟට අපේ පුටුව මෙන්න මෙතන තියෙනවා මේ සෙට් කරලා ගන්න නේද මේක. මොකද්ද මේකෙන් කියන්නේ? මේක අපිට පාත් කරන්න පුළුවන්. අන්න හරි. උස් කරන්න පාත් කරන්න පුළුවන් මේ වෙරේ ගෝල්. උස් කරන්න පාත් කරන්න පුළුවන් එකක් තියෙනවා නේද? ඇයි අපිට එකක් අවශ්‍ය? කම්පියුටරේ උස ප්‍රමාණයට එක හදාගන්න. ඇත්තටම පුතේ කම්පියුටර් උස ප්‍රමාණයට හදාගන්නවා කිව්වොත් ඒක පොඩ්ඩක් අවුල් සහගතයි. අපි මෙහෙම කිව්වොත් ඒක ඇස් මට්ටමට හදාගන්න ඕනේ නිසා. එහෙනම් ඒකෙන් ඒක අනිත් පැත්තට කිව්වොත් මෙන්න මෙහෙමයි. ඒක තමයි. නමුත් ඒක අනිත් පැත්තට ගන්නේ මෙහෙමයි. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මෙහෙමං කියවගෝ. සෙනාසට වඩා ඊර්ෂික උසයිද මිටිද කොහොමද දන්නේ අපි? ඈ දෙන්න එක ළඟදී බලවත් සමහර විදන් මම දන්නවා. සමහර මගේ පිස්කෝල් ළමයි ඉන්නවා. මම මෙහෙම ඒ ළමයා මම මෙච්චරක් විතර උසයි. මම ඒ ළමගෙදී මෙහෙම බලන්න ඕනේ. ඈ සමහර ළමයි ඉන්න මෙහෙම. ඒ වගේම තමයි තව සමහර ළමයි ඉන්නවා මේ වයස තියෙනවා පොඩි ළමයි මෙහෙම බලන ළමයිගෙදී මෙහෙම බලන්න ඕනේ. එහෙනම් පොඩි. එහෙනම් එක එක අය එක එක උස් ප්‍රමාණය ඉන්නවා නේද? එහෙනම් අර ටේබල් එකේ මේ මේ චෙයා එකේ මේක තියෙන්නේ ඇයි? ඒ උස් ප්‍රමාණය අනුව අපිට උස් කරන්න හෝ පාත් කරන්න. ඒ මොනවා සඳහාද? අර ඉස්සෙල්ලා සෙනෂ කිව්වා වගේ අපේ ඇස් මට්ටම කම්පියුටර් එක ලබා ගන්න තියාගන්න නේද පුතේ? ඒ ගන්න තියාගන්න නම් අපි පුටුව අපේ උසේ ප්‍රමාණයට අපිට උස් පහත් කරගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. එහෙනම් අපේ කම්පියුටර් පුටුවත් මොන වගේ පුටුවක්ද පුතේ? උස් පහත් වෙන්න පුළුවන් පුටුවක් වෙනවා. එහෙනම් ඔන්න මං ගුණාංග දෙකක් කිව්වා. එකක් මොකද්ද? එහාට මෙහාට නේද ගෙනියන්න පුළුවන් එකක් වෙන්න ඕනේ. ආයේ උඩට පහතට කරන්න පුළුවන් එකක් වෙන්න ඕනේ. දැන් ඔන්න පුටුව. එතකොට අපිට ඕන තරම් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඊළඟට අපේ පුටුව කොයි වගේ එකක් වෙන්න ඕනද? මේ වගේ අතක් තියාගන්න පුළුවන් ආම් රෙස්ට් එකක් තියෙන එකක් වෙන්න ඕනේ. මොකද නැත්තම් අපි ටයිප් කරන් යද්දි මෙහෙම අපිට මේ අතේ මුකුත් රෙස්ට් ගන්න නැත්තම් මේව රිදෙන්ඩ ගන්න අල්ලේ අත ඉල්ලගෙන ඉන්න එපා. මෙහෙම රිදෙන්ඩ ගන්නවා. ඒක නිසා අපිට ඒකට අවශ්‍යයි මොකද ආම් රෙස්ට් එකක් නේද? එහෙනම් පුටු අත් ඇන්දක් තියෙන්න ඕනේ. හරිද? අත් ඇන්දක් තියෙන්න. මේ ආකාරයේ පුටුවකට අපි වචනයක් කියන කම්පියුටර් පුටුවක් කියලා නේ. පරිගණක පුටුවක්. කම්පියුටර් චෙයා. එහෙනම් කම්පියුටර් චෙයාක තියෙන ලක්ෂණ ගැන තමයි මම ඔය කිව්වේ. එතකොට නිවැරදි ඉරියව්වෙන් ඉඳ ගන්න නම් අපිට වැදගත් වෙනවා පරිගණක නැත්නම් කම්පියුටර් චෙයාකුත් තිබීම වැදගත් වෙනවා. හරිද? හොඳයි. එතකොට නෝ කම්පියුටර් චෙයාක් තියෙනවා. එහෙනම් කම්පියුටර් පුටුවක් මත නිවැරදි ඉරියව්වෙන් ඉඳ ගැනීම
රයිට් එක නිවැරදි ක්‍රමයක්. එක හරි ක්‍රමයක්. පැහැදිලිද? හොඳයි. අපි එක ලියාගමු දෙනම්. ලියාගන්න මෙන්න මෙහෙම දෙයක්. මං කියන එක ලියා ගන්න. ඊට පස්සේ අපි ලියමු. මං කියන එක ලියා ගන්න. පරිගණක යතුරු පූර්ව. පරිගණක යතුරු පූර්ව. යරේ පරිගණක යතුරු පූර්ව. හොඳින් අධ්‍යයනය කළ පසු පරිගණක යතුරු පූර්ව හොඳින් අධ්‍යයනය කළ පසු හොඳින් අධ්‍යයනය කළ පසු එය නිවැරදිව භාවිතා කිරීම එය නිවැරදිව භාවිතා කිරීම එය නිවැරදිව භාවිතා කිරීම ඉතා වැදගත් වේ. ඉතා වැදගත් වේ. එසේ කිරීම තුළින් එසේ කිරීම තුළින් එසේ කිරීම තුළින් අපට ඇතිවෙන බාධා අපට ඇතිවෙන බාධා අපහසුකම් 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 මග හරවා ගත හැක මග හරවා ගත හැක එවැනි එවැනි සරි මම කියන්නේ එවැනි නෙමෙයි එම නිසා එවැනි නෙමෙයි කපන්න එම නිසා යතුරු පූර්ව නිවැරදිව භාවිතා කිරීම යතුරු පූර්ව නිවැරදි භාවිතා කිරීමට යතුරු පූර්ව නිවැරදිව භාවිතා කිරීමට පහත ආකාරයේ ක්‍රම සහ විධි අනුගමනය කළ යුතුය ක්‍රම සහ විධි අනුගමනය කළ යුතුය alright මට පෙන්වන්න බලනවා ලියාගත්ත කිරිෂක right කිරිෂක ඔයාලට පේනවා නේද දැන් ඔය කීබෝඩ් එකේ ඉතුරු කොටස අනිත් පැත්තට නැන්දා වෙන හානිය නේද ඈ මෙන් ඉදිරියේ වගේ දෙයක් අඳින්න ගගොත් එම ඔය අඳින්න ඕනේ ඔය පොත අනිත් පැත්තවල එකම කොලයක කොල දෙක අඳින්න එපා එතකොට කොල දෙකක් නැස් වෙනා නේද right ko senasha mata waya ekak pennanna balanda keyboard ekak podda pennanna balanda senasha kochchara aparadhayak kiyala balanda pitu deka cross thiyala neida කීබෝඩ් එක අදින්න ගියාම ඒ වගේ වෙලාවට මොකක්ද දැන් නැද්ද පුතේ කරන්න එක පිටුවක අනිත් පැත්ත හරලා අදින්න එතකොට හරි හොඳයි අවුලක් නැහැ ඈ right
අපි ඔයගේ ඩයග්‍රෑම් මනමනං ආපම පුරුදු වෙන්න ඕනේ පුතා මේ විදිහට නාස්ති අවම කරගෙන අඳින්න. හරිද? රයිට් ඕකේ. අපි එහෙමනම් ඊළඟට ලියාගමු. බාගෙටද මේක පේන්නේ? හරි. එතකොට අපි ලියාගමු පළවෙනි පොයින්ට් එක හැටියට. එහෙම නැත්නම් එක දාලා හරි, එහෙම නැත්නම් තරුවක් දාලා හරි පළවෙනි පොයින්ට් එක. හරි. පළවෙනි පොයින්ට් එක ලියාගමු. නිවැරදි ඉරියව්වෙන් හිඳ ගැනීම. නිවැරදි ඉරියව්වෙන් හිඳ ගැනීම. නිවැරදි ඉරියව්වෙන් ඉඳ ගැනීම. ඒක යටතේ පොඩි විස්තරයක් ලියාගමු. පරිගණකය ඉදිරිපිට නිසියාකාර වූත් මොකද්ද කියුවේ? පරිගණකයේ ඉදිරිපිට නිසියාකාර වූත් නිවැරදි වූත් ඉරියව් සහිතව ඉඳ ගැනීමෙන් ඉඳ ගැනීමෙන් වැඩි කාලයක් වැඩි කාලයක් පරිගණකයේ ඉදිරිපිට ඉඳගෙන සිටි හැකි අතර විවිධාකාරයේ වේදනා හා පීඩාකාරී තත්වයන් මගහරවා ගත හැක ඔන්න වරහන් තුර ලියා ගන්න පුතා. මොකද්ද? බෙල්ලේ කැක්කුම් නේද? අතේ කැක්කුම්, මේ වගේ ඔන්න එකක් දෙකක් ලියාගත කමක් නැහැ. ඊට පස්සේ පුතාලට පුළුවන් ආකාරයට ලස්පුඩුවන් විතර මේ ආකාරයෙන් ඉඳ ගන්න විදිය ඉරියව්වක් පොඩ්ඩක් ඇඳ ගන්න. මේ මෙතන මං ඇඳා වගේ ඔයගොල්ලෝ පේනවද මගේ බෝඩ් එකේ? ඒ ඇඳා වගේ මගේ තරම් කතර අඳින්න එපා. ඔයගොල්ලෝ ලස්සන පුළුවන් තරම් බලන්න ඒ වගේ නිවැරදි ඉරියව්වෙන් ඉඳ ගන්න එකක් ඇඳ ගන්න.
ටිකක් පිළිවෙල ලස්සනට ඇඳ ගන්න.
ඔදල ඉවරයි. හරි නම් අපි ඉතුටි කරමු. අය ඇඳලා ඉවරයිද? රයිට්. එහෙමනම් මට ඇඳපියක පොඩ්ඩක් බැලුවා නම් තමයි හොඳ. ආයිරිෂක පෙන්නන්න. අයියෝ ඉරිෂක අර කම්පියුටර් සඳලා තියෙනවා වැරදිනේ. කම්පියුටර් ඇඳලා තියෙන කෙලින් වැරදි. ඒක වැරදි. දැන් මම අඳින්න කිව්වේ ඉඳන් ඉන්න පුටුව විතරයි. ඉඳන් ඉන්න ඉරියව්ව. අර එතකොට ඕකේ ඔය 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 පුටුවේ අතක් අර අත තියෙන රෙස්ට් එකක් තියෙන එකක් නැහැනේ. අපි කියන්නේ ඇඳ අත් ඇඳ නැහැනේ ඕකේ. ඈ අත් ඇඳ නැහැ එකක්. දෙවෙනි එක ඔය 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 කම්පියුටර් එක ඇඳලා තියෙන තැන වැරදීනේ පුතේ පරිගණක. අද නේද? ඒ එම් පරිගණක ඇඳලා තියෙනක මකන්න අත්ඇන්දක් හදා අඳින්න එකට. හරි. කොයි ඊළඟට අපි බලමු සුදු නෝනගේ. සුදු නෝනගේත් වැරද්ද කොහොම දන්නවද පුතේ? ඔයාගේත් වැරද්ද ඔය කම්පියුටර් ඕකේ තර අතක් තියන්න තරන්නේ නැහැ නේද? ඒක අතයි මෙම එකයි එකතු වෙන තැනින් ඒක පේන්නේ. ඒදි ඒකනේ වැරදි. ඒතර නෙමෙයි අඳින්න ඒක යන්න ඕනේ. අත පුතේ පල්ලයට දාම විලුඹ තියනනේ. විලුඹ වැලමිට තියන්නේ. අතේ වැලමිට ගාවෙන් තමයි ඔය අතර මේ පුටුවේ තියෙන ඇඳ තියෙන්න ඕනේ. දැන් ඔයාගේ තියෙන්නේ එතන නෙමෙයිනේ. උරහිස්ස ගාවනේ ඇඳ තියෙන්නේ. ඒතර වැරදීනේ නේද? ආ එහෙනම් ඇඳ අඳින්න ඕනේ තව පල්ලෙහාට වෙන්න. එහෙමනේ. හරි. අඳින්න බලන්න.
මෙහෙමයි පුතා, ඔයාට 100% ලස්සන රඳින්න බැරි වෙන්න පුළුවන්, කමක් නැහැ. මට ලස්සන නෙමෙයි වැදගත් වෙන්නේ රඳින තැනයි වැදගත් වෙන්නේ. ඒ නිසා කැත වුණාට කමක් නැහැ. කවුද මේ සරේෂා? හරි, ඉතල කුඩි තන්න දෙපය ගැන. කොයි ඉරිසක ඇඳලා ඉවර නෑනේ. ඉතින් අඳින්ද? සෑන්න කොබන්නමට ආය පෙනෙන පුතා ටිකක් හොඳයි. ඕකේ ඕකේ. හැබැයි කොන්ද නැමිලා තියෙන්නේ, කොන්ද කෙලින් තියෙන්න ඕනේ, කොන්ද කෙලින් තියෙන්න ඕනේ. එහෙනම් හරිය, කොන්ද කෙලින් තිබ්බනම් හරිය. කොබන්න පෙන ඒක. හරි හරි. බලමු ඊළඟට. හොඳයි, අපි ඊළඟට බලමු ඊළඟ පොයින්ට් එක පුතේ. ඊළඟ පොයින්ට් එක තමයි යතුරු පෝර නිවැරදිව යෙදි ස්ථානයක තබා දැමීම. ඒක ලියන්න ඊළඟ දෙවෙනි පොයින්ට් එක පල්ලෙන්. ඔය පළවෙනි පොයින්ට් එකනේ අපි ලිව්වේ. පළවෙනි පොයින්ට් එක තමයි මොකද්ද? නිවැරදි ඉරියව්වෙහි හිඳ ගැනීම නේද? ඒකට තමයි ඔක පෙන්දේ. දැන් දෙවෙනි පොයින්ට් එක ලියාගමු අපි. දෙවෙනි පොයින්ට් එක තමයි යතුරු පෝරව නිවැරදි ස්ථානයේ තබා ගැනීම. ලියාගන්න. යතුරු පෝරව නිවැරදි ස්ථානයේ තබා ගැනීම. යතුරු පෝරුව නිවැරදි ස්ථානය තබා ගැනීම. ඕකේ. ඒ කියන්නේ කොහෙද නිවැරදි ස්ථානය දින කොහෙද? අපරාධ මං ඉස්සරක මැකිවේ. දැන් අපි ගත්තොත් පුතා මේ ඉන්නේ අපි ඉඳගත් එක නම් මේක පුටුව, රයිට්? මේ පුටුව. එතකොට අපේ අත මෙහෙම ඇවිල්ලා මෙහෙම යනවා. ඒ කියන්නේ මේ පුටුව ගාව ඉඳලා මෙහෙම අතරාම් එකක් එනවා නේද? එහෙනම් අපේ අතුර පූර්ව තියෙන්නේ මෙන්න මේ කෙලින්. දැන් අපි දන්නවා අපේ ටේබල් එක, කම්පියුටර් ටේබල් එක මේ ගන්න තියෙන්නේ, රයිට්? ඒක තියෙද්දි මේ ඔයගලට පේනව සමහර තැන්වල දැකලා තියෙන මේ යටි මෙහෙම පොඩි ලාච්චුවක් අයක් ඇවිල්ලා ඒක තමයි යතුරු පූර තියෙන්නේ නේද? යතුරු පූර තියෙන්නේ. ඒ කියන්නේ මොකක්ද නම මේ අත කෙලින්ම තමයි යතුරු තියෙන්නේ, මේ කීබෝඩ් එක තියෙන්න ඕනේ. එතන මෙතන තමයි අපේ
මේකෙනින් තමයි අපේ මේකනම් ටේබල් එක, මේකට ක්ලීන් ටේබල් එක තියෙනවා. මෙතන ටයිපින් කරලා තියෙනවා. මෙතන තියෙනවා අපේ ස්ක්‍රීන් එක. රයිට්. මේ ස්ක්‍රීන් එක තියෙන මොන කෙලින්ද? අපේ මේ ඇහැට කෙලින් තියෙන ස්ක්‍රීන් එක. මේ ඇහැට කෙලින් නේද? මේ කෙලින් තමයි තියෙන්නේ. රයිට්. ස්ක්‍රීන් එක තියෙන කෙලින්. මම මතකද 6 වසර පියන්දා මේවා කරන්නේද? ඈ? එහෙනම් යතුරු පුරති බියුත්තේ මෙන්න මේ කෙලින් අතර කෙලින් මේව තියෙන්න ඕනේ. ඒක එනම් නිවැරදි ස්ථානයේ තියෙන්න කියන්නේ ඒකයි. දැන් සමහර අය පුතා මේ ටයිප් කරද්දි කීයක් කීබෝඩ් එකේ මෙහෙ. මම මෙහෙ. මෙහෙම ටයිප් කරනවා. එහෙම ටයිප් කරන අවස්ථාවක් තියෙනවා. රයිට්? සමහර අය මෙහෙම ටයිප් කරනවා. සමහර අය මෙහෙම ටයිප් කරනවා කීබෝඩ් එකේ. කීබෝඩ් එක උඩ තියෙන්නේ අත යට තියෙන්නේ. එහෙම වැරදි. ඒතර කීබෝඩ් එකේ තිබිදු ස්ථානේ නිවැරදිව ස්ථානගත වෙන්න ඕනේ. නේද? ඒක තමයි කියන්නේ. හරි. එහෙනම් අපි එකට පොඩි වාක්‍යයක් ලියමු දෙකට එන. ලියා ගන්නකෝ. යතුරු පුරව නිවැරදි ස්ථානයේ තබා ගැනීම කියන එකට ලියා ගන්න. පහත රූපයේ පෙනෙන ආකාරයට පහත රූපයේ පෙනෙන ආකාරයට පහත රූපයේ පෙනෙන ආකාරයට යතුරු පූර්ව අංශක 90ක් වූ අංශක 90ක පිහිටි අත කෙලින් අංශක 90ක් වූ පිහිටි අත කෙලින් අංශක 90ක් වූ පිහිටි අත කෙලින් අත කෙලින් අංශක 90ක් ඌ පිහිටි අත කෙලින් ශරීරයේ හරි මැදට වීමට ශරීරයේ හරි මැද ශරීරයේ හරි මැද වීමට තබා ගැනීම සිදු කළ යුතුය. ශරීරයේ හරි මැද ශරීරයේ හරි මැදට තබා ගැනීම සිදු කළ යුතුය. තබා ගැනීම සිදු කළ යුතුය. ඒකේ මොකද්ද? අත අංශ අංශ කණුවක් වූ. ඒකේ පුතේ මෙහෙම. මේ අංශ කණුවනේ මෙහෙම එළ මෙහෙමනේ. අන්ත අත අංශ කණුවක් වූ ස්ථානගත වෙන්න ශරීරයේ හරි මැදට. ඒ කියන්නේ අපේ ඇඟට කෙලින් තියෙන්නේ. මෙහෙමවත් මෙහෙමවත් නෙමෙයි ඇඟට කෙලින් තියෙන්නේ. ඒකයි අදහස් කරේ. ඒක තියාගන්න ඕනේ මේ විදිහට. කොයි ආකාරයෙන්ද? රූපයේ පෙනෙන ආකාරයට. මේ රූපය මම කාටුන් එක මෙදින කාටුන් එක මෙන්න අත අංශකණුවක් වූ කෙලින් ශරීරයේ මැදට වෙන්න තියාගත්ත. මේ වගේ පොඩි කාරණාවක් තඳ ගන්න උතන. පුලන්තරම් කාරණාවක් පිළිවෙල කාරණාවක් ලස්සන කාරණාවක් අඳ ගන්න උත්සාහ කරන්න.
අන්නසා ඉවරයි සර්. ඇඳලා ඉවරයි. ඇල්ලා සෑන්දා හරිද පුතා? එතකොට ඒක ක්ලියර් නේද? අපි එහෙනම් ඊළඟ පොයින්ට් එක බලමුද. අපිට ඕක බලන්න ඕනේ. ඔයගොල්ලෝ හරියට කළාද මොකද කියලා ලෙන්ද එක බලන්න ඕනේ. ඉන්න පොඩ්ඩක්. සස් අරයාගේක ඕකේ. ඉන්සිකගේ කම්පියුටර් තවටයක් උඩ යන්න ඕනේ චූට්ටක්. කීබෝඩ් එක නම් අවුලක් නෑ. සෙනාෂා පොඩ්ඩක් පාත් කරන්නකෝ. හරි, සෙනාෂාගේ කීබෝඩ් එක උඩට ගිහලා කමක් නෑ, උලන්නේ. ඕකේ ඕකේ. සෙනසවා නිකන් කොන්ද නැමිලා වගේ තියෙන කොන්ද කෙලින් තියන්න පුතේ. බලන්න පොඩ්ඩක් ඔය පුන්තුරේ කොන්ද නැමිලා වගේ නේද තියෙන්නේ කියලා. ඒ පොසිෂන් එක, ඒ විදිහ අපිට වැදගත් වෙනවා. පින්තූරේ ලස්සන නෙමෙයි අර ඇංගල් එක. Right.
හොඳ අපි බලමු ඊළඟට ඊළඟ පොයින්ට් එක. හරිද? ස්ක්‍රීන් එක පේනවනේ. රයිට්. ඊළඟට තියෙන අභිලියාගම මාතෘකාව වැලමිට හෝ අත්වල මේසේ මත තබා නොගැනීම. මාතෘකාව ලියාගන්න. වැලමිට හෝ අත්වල මේසය මත තබා නොගැනීම. මේසය මත තබා නොගැනීම. හරි. ඒ කියන්නේ මොකද්ද පුතේ? දැන් අපේ වැලමිට කියලා කියන්නේ මේ මේ මෙන්න මේකයි නේද? මැණික් කටු කියන එක. මෙන්න මේක සහ මේ අපේ අල්ල. අපි ටයිප් කරද්දී මේ මේසේ ගෑවෙන්න බෑ කියන එකයි කියන්නේ. හරිද? මේසේ ගෑවෙන්න කියන්නේ මේ දැන් මේක නම් මෙහෙම මේක මේ මේසේ ගාලා මෙහෙම මෙහෙම ගැවුවොත් අපි ටයිප් කරන්න අමාරුයි මේ. අපිට ඇඟිලි හැමට හොගන්න අමාරුයි. මේක තා මෙහෙම අත ඉස්සලා තියෙනුනේ. මෙහෙම අත ඉස්සලා තියෙනුනේ මෙහෙම. මේ විදිහට. මෙහෙම 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 වෙලා ටයිප් කරන්න අමාරුයි ඒකයි. රයිට්. ඒ නිසා අපි මේ විදිහට තියාගන්න ඕනේ. රයිට්. ඒක ලියාගත්ත නේද එතකොට? හරිද පුතා, ඒක ලියාගත්ත නේද? ඊළඟට අපි ලියාගමු ඊළඟ පොයින්ට් එක. හරිද? යතුරු මෘදුව එළඹෙතේ. සර් ආය පළවෙනි පොයින්ට් එක කියන්න පොඩ්ඩක්. පළවෙනි පොයින්ට් එකද? ඔව් සර්. පළවෙනි පොයින්ට් එකේ අපි ලිව්වේ පුතේ පළවෙනි පොයින්ට් එක අපි ලිව්වේ ලියලා චිත්‍රයන්දී අපි. ආ. නිවැරදි ඉරියව්ව ඉරියව්වෙන් ඉඳ ගැනීම කියන එක පළවෙනි පොයින්ට් එක. දෙවෙනි එක තමයි යතුරු පෝර නිවැරදිව ස්ථානගත කිරීම. තුන්වෙනි එක තමයි අපි ලිව්වේ වැලමිට හෝ අත්වල මේසේ මත නොතැබීම කියන එක. හරිද? රයිට්. ඊළඟට ලියා ගන්න එන යතුරු මෘදුව එබීම. යතුරු මෘදුව එබීම. යතුරු මෘදුව එබීම. සර් වැලමිට හෝ අත්ල මේසේ තබා නොගැනීම එක ලියන්න නැද්ද? මොකද පුතේ කිව්වේ? වැලමිට හෝ අත්ල මේසේ තබා නොගැනීම ඒකට මේ හැඳින්වීමක් ලියන්න නැද්ද? හැඳින්වීමක් ඕන නැද්ද? ඒකට වෙන මොකුත් නැහැ නේද? ඉතින් කියන්න තියෙන්නේ ඕකමනේ කියන්න තියෙන්නේ. අර අත මේස දාන්න එපා කියන එකම ආයකම තමයි ලියන්න තියෙන්නේ පුදි. ඒක ලිව්වනේ මාතෘකාව හරහා. ඒ නිසා අපි ඊළඟ පොයින්ට් එකට ලියමු. ඊළඟ තිත්තය මතන් ඊළඟ පොයින්ට් එක කරුණ රයිට්. යතුරු මෘදුව එළඹීම. මේ කියන්නේ මේ කීබෝඩ් එකේ සමහර අය ටයිප් කරද්දි පුතා මේ සමහර අය මෙහෙම දඩ බඩ ගාලා මෙහෙම ගහනවා. මෙහෙම ගහන්න ගහන්න මොකද මේ කීබෝඩ් එකත් කරනවා නේද? අපේ ඇඟිලි වලට අමාරුයි නේ. ඒ නිසා කීබෝඩ් මෙහෙම සරලව බොහොම ස්මූත් ලෙස නැත්නම් බොහොම මෘදු ලෙස ටයිප් කර ගැනීම තමයි පුතේ මේකෙන් කරන්න ඕනේ. ඒක නිසා ඒක කිව්වේ නේද? අපි ඕනනම් එකලා දුන්න පොඩි විස්තර ලියා ගන්නකො මෙහෙම. යතුරු පූර්වයේ තිබෙන
යතුරු පෞරයේ තිබෙන යතුරු පෞරයේ තිබෙන යතුරු එබීමේදී එබීමේදී සුමටු ලෙස එබීමෙන් අතට හා යතුරු පුවට වන හානි අවම කරගත හැක. අතට හා යතුරු පුවට වෙන හානි අවම කරගත හැකි වීම. ඊළඟ එක පුතා ලියා ගන්න ඊළඟ එක. වැඩ නොකරන මතමෙම ලියන්නේ යතුරු ලියනය නොකරන අවස්ථාවේදී යතුරු ලියනය නොකරන අවස්ථාවේදී දෑතට විවේකයක් ලබා දීම ඒ කියන්නේ මොකද පුතේ? අපි ටයිප් කරනවානේ. දැන් ඔය ටයිප් කරයිප් කරන අතතුරේදී අපි ටයිප් කරන්න නැතුව නිකන් ඉන්න අවස්ථාවක් තියෙනනේ. අන්නේ වෙලාව අතපොට රෙස්ට් එකක් ගන්න කියන එකයි කියන්නේ. පොඩක් ලිහිල් කරන්න කියන එකයි. එහෙනම් අත ලිහිල් කරන්න පුළුවන්න්නේ මොනවා වුණොත්ද පුතා? එකක් තමයි අපි නිවැරදිව ඉරියව්වෙන් ඉඳගෙන හරියට කීබෝඩ් එක පාවිච්චි කරලා වේගෙන් ටයිප් කරන්න පුරුදු වුණොත් අපිට පුළුවන්. ඊළඟ තමයි මේ ඒ දෙන තියෙන වැරඩි ටික ටයිප් කරන දෙන වැරඩි ටික ඉක්මනට ඉවර කරන්න හරිනේ නේද? ඉක්මනට ඉවර කරන්න හරි. එහෙනම් ඉක්මනට ඉවර කරන්න ලේසි නැහැ. ඉක්මනට ඉවර කරන්න මොකද්ද අපි කරන්න ඕනේ පුතා? ඉක්මනට ඉවර කරන්න නම් අපි කරන්න ඕනේ ඒක ටයිප් කරන ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. ඒ ප්‍රැක්ටිස් කරන වේගය අනුව තමයි ඔයාට පුළුවන් වෙන්නේ ඒක කොච්චර වේගයකින් ටයිප් කරන්න පුළුවන්ද කියලා. එහෙනම් පුතා බොහොම නිවැරදි ඉරියව්වකින් බොහොම සුමටු බොහොම සරලව නිවැරදි ආකාරයෙන් වේගෙන් ටයිප් කරන්න පුරුදු වුණාම අපිට ඉක්මනට ටයිප් කරන්න පුළුවන්. ඒතර ඉක්මනට ටයිප් කරන්න පුළුවන් වුණා නම් කියන්නේ අපිට වැඩේ ඉවරයි කියන එක නිසා අපිට රෙස්ට් එකක් ගන්න පුළුවන්. එහෙම රෙස්ට් එකක් ගැනීම තුළින් අපිට අපේ අත්වලට එන හානි වේදනාවකක්කුම් වගේ දේවල් ඉතුරු නැති කර ගන්න පුළුවන් වගේම තමයි මනසටත් බොහොම සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් රෙස්ට් කරන්න පුළුවන් නේද? ඒ නිසා එහෙනම් අපි හොඳට මතක තියාගන්න ඕනේ පුතාලා කීබෝඩ් එකේ ප්‍රැක්ටිස් කරන කීබෝඩ් එක ටයිප් කරන්න නැති වෙලාවේදී රෙස්ට් එකක් ගන්න. එහෙනම් කීබෝඩ් එකක් නැති මං ආයමත් කියන්නම්. කීබෝඩ් එකක් ටයිප් කරන්න නැති වෙලාවකදී රෙස්ට් එකක් ගන්න නම් මොකද්ද ඔයගොල්ලෝ කරන්න ඕනේ? කීබෝඩ් එකේ වේගෙන් ටයිප් කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒකට කාලයක් යනවා. එක දවසෙන් දෙකෙන් බෑ නේ. ඒ නිසා හැමදාම මේක ටයිප් කරන්න පුරුදු වෙන්න අපි ඉස්සරහට ඉගෙන ගමු කොහොමද කීබෝඩ් ප්‍රැක්ටිස් කරන්න කියලා. ඒ අනුව අපි ඉගෙන ගන්නවා පුතේ කොහොමද මේක වේගවත් කරන්න කියලා. රයිට්. ඉතින් අපි ඊළඟ දවසේ ඉගෙන ගන්නවා අලුතෙන් කොහොමද අපේ
මොකද කියන්නේ ගොනුවක් ඕපන් කරලා මේ කීබෝඩ් එක කොහමද ගොනුව හරහා භාවිතා කරන්න කියන එක අපි ඊළඟ දවසේ ඉගෙන ගන්නවා. රයිට්. ඒ කියන්නේ 4.5 4.5 කියන කෑල්ල අපි ඊළඟ දවසේ පාඩමක් හැට පාඩම ගන්නවා. හරිද? හොඳයි. මොන හරි අහන්න තියෙනවද දතුකරු පාඩමෙන් උගන්න තේරුණාද? පැහැදිලිද? ගැටලුවකුත් තියෙනවද පුතේ අහන්න? නෑ. හොඳයි. එහෙනම් පුතේ අපි එහෙනම් next week අපි ආය නැවත හම් වෙමු මේ පාඩමේ 4.5 කොටස අධ්‍යයනය කරමින් ඉස්සරහට යමු. right? එහෙනම් ඔක ලොක්කන්න බුස්සන්නයි ජෙසු බීටයි පුතේ. right? okay. බුදු සරණයි. බුදු සරණයි.